මොනවාගේ ජනාධිපති කෙනෙක්ද මොනවාගේ ගුණාංග තියෙන ජනාධිපති කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ජනාධිපති කෙනෙක් කියන්නේ මොනවාගේ ජනාධිපති කෙනෙක් කියන්නේ මම UMP කාරයෙක්. ඔව්. මට එපා UMP. ඔව්. අපි ඉන්නේ කටුවපිටිය දේවස්ථානයේ ඉදිරියේ. මීට මාස 6කට ප්‍රථම මේ වන විට මේ ප්‍රදේශයේ ගොඩක් ශෝක ජනක මොහොතක් වෙලා තිබ්බා. ඉතින් නැවතත් ඒ දේ මතක් කරන්න කොච්චර වැස්ස තිබ්බත් කොච්චර ගංවතුර තත්ත්වයක් තිබ්බත් ඒ සියලු දේ මකා දාලා ඒ දේ දේවල් තරණය කරමින් අපි අද ආවා කටුවපිටිය දේවස්ථානයට. ඉතින් අපි කටුවපිටිය දේවස්ථානයට ආවේ ඒ දේවල් මතක් කරන්න වගේම එළබෙන 2020 ජනාධිපතිවරණ එනවා. ඉතින් රටේ ලොකු පෙරලියක් වෙලා තිනවා. ඉතින් අපි අහන්න සූදානම් වෙලා ඉන්න කටුවපිටියේ ජනතාවගෙන් ඕගොල්ලෝ මොන වගේ නායකයෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්මයාද නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයාද නැත්නම් අනුර කුමාර දිසානායක මහත්මයාද නැත්නම් අපේ හිටපු හමුදාපතිතුමාද ඒ වගේ ගොඩක් දෙනෙක් දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් අපි අනාගතය ගැන හිතද්දි අපිට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ගැන හිතන්න ඕනේ. අපේ අනාගත ජනාධිපතිතුමා අතරේ තමයි අපේ රටේ අනාගතය අපේ රටේ මිනිසුන්ගේ අනාගතය තීරණය වෙලා තියෙන්නේ. ඉතින් අපි මීට කලින් ලොකු විපතක් වුණ ප්‍රදේශයක ජනතාවෙන් අපි අනිවාර්යයෙන්ම ඒ ගැන අහලා දැනගන්න ඕනේ. ඒගොල්ලොන්ගේ මතය මොකක්ද කියලා ඒකත් අහන්න ඒගොල්ලොන්ගේ සැපදුක් විමසන්න තමයි අද සකියා ආවේ බාධක මැද්දෙන් කටුපිටිය දේවස්ථානයට. අපි අලුතෙන් ඉදිවුණු කටුපිටිය දේවස්ථානයත් නරඹලා ඉතින් වැඳ පුදාගෙන අපි කටුපිටිය ග්‍රාමයේ ජනතාවගෙනුත් අහලා බලමු මොකක්ද දැන් තත්ත්වය කියලා. අපි ගිහිල්ලා බලමු. ඔන්න අපිත් එක්ක ඉන්නවා කටුවපිටිය ග්‍රාමයේ කෙනෙක්. ඉතින් අංගල් මේ දවස්වල දැන් මාස 6ක් ගත වෙලා ගිලා තිනවා කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ. දැන් මේ වන විට කටුවපිටියේ තත්ත්වය කොහොමද? කටුවපිටියේ තත්ත්වය සාමකාමීව දැන් යනවා. කිසිම බයක් සැකයක් තියාගන්න දෙයක් නැහැ. ත්‍රිවිධ හමුදාවෙන් පොලිසියෙන් රජයෙන් අපිට හොඳ ආරක්ෂාවක් සපයලා තියෙනවා. එම නිසා කිසිම බයක් සියයක් තියාගන්න විදියක් නැහැ. ඒතකොට රජයෙන් ආධාර හම්බුණාද ඔයගලොන්ට? රජයෙන් හම්බෙලා තියෙනවා. හරියට ඉතින් ඒක රජයෙන් ආධාර දීලා තියෙනවා. ළඟදි ජනාධිපතිවරණයක් කියන ඕගොල්ලෝ ඊළඟ නායකයා මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ නායකයෙක්ද? මොන වගේ ගුණාංග තියෙන නායකයෙක්ද ඔයගල බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපිට දුප්පත් මිනිස්සු ගැන හිතන සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් එක්තරා පරිසරයකට බැහැලා යන්න පුළුවන් පුද්ගලයෙක්. ඔව්. දැන් අපි ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඉතින් තවත් YouTube කෙනෙක් හම්බුණා කුප්පා. ඉතින් මොකද වෙන්නේ? මෙයාත් කටුපිටියේම කොල්ලෙක්. ඉතින් මෙයාටත් බෝම්බ බීතිය ඒ විදිහටම ඇති. ඉතින් දැන් මොකද කටුපිටියේ තත්ත්වය හිතන විදිහට? කටුපිටියේ තත්ත්වය නම් එහෙම තාම වෙනස් වෙලා නැහැ කියලා මට හිතෙන්නේ. ආරක්ෂාව නම් ගොඩක් දුරට තර කරලා තියෙනවා. ඔව්. උනාට ඔයාලට පේනවා ඇති මේ පාරවල් එහෙම මෙන් අච්ච බෝල් වෙලා තියෙන කොටි මුගොත් පාර වාහනයක් යා ගන්නවත් බෑ. ඔව් ඔව් ඔව්. සාමකාමී තත්ත්වයක් දැනට උදා වෙලා තියෙනවා. ඒත් අවසානයේ කියන්නේ මේ වෙනකොට ඉදිරියට කොහොම වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. මොකද මේ මැතිවරණ කාලෙත් ලඟ වෙනවානේ. දැන් මැතිවරණ කාලෙ කියද්දි මම අහන්න කැමතියි මම කවුද කියලා අහන්නේ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ගුණාංග තියෙන නායකයෙක්ද ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? රටේ දැන් මේ මේ විපතත් එක්ක ඉදිරියට අපි අනිවාර්යයෙන්ම ගොඩනගෙන්න ඕන අපේ රටේ අනාගතය තීරණය වෙන්නේ ඊළඟ ජනාධිපතිතුමත් එක්ක. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ජනාධිපති කෙනෙක්ද? මම අවංකවම කියන්න. අවංකවම කිව්වොත් මේ රටට කොයි ජනාධිපතියාවත් එච්චරම තමයි. ඔව්. ඒ කියන්නේ කවුරු ආවත් ප්‍රතිඵලයක් නැහැ කියලා. මොකද අපි හම්බ කරගත්තොත් අපි කනවා. අපි ඡන්දෙ දුන්නා කියලා අපිට ලක්ෂ ගණන් ගෙනල්ලා දෙන්නේ නැහැ උඹලා කාලා බීලා ඉඳපල්ලා කියලා. ඉතින් මම නම් කියන්නේ කාට ඡන්දෙ දුන්නත් එච්චරයි. එන එක්කෙනා කොහොම හරි ඉදිරි අනාගතයේ වෙනුවෙන් යමක් කරනවා නම් සතුටුයි. මම කිව්ව බලියර ඡන්දෙන එක නවත්තන්නෙත් නැහැ. කොහොම ඡන්ද දෙන එක මං කිව්වා කියලා නවත්තන්නේ නැහැ. එන පුද්ගලයා හරියටම ඒ විදිහට වැඩ කරලා රටට සෙතක් කරනවා නම් එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහා ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ගොඩක් ස්තුතියි. ඉතින් කුප්පත් අම්මා මමත් වීඩියෝ බලනවා. Subscribe කරන්න. ජය වේවා.
අංකල් දැන් මේ පැත්තේ කට්ටිය වෙනද වගේ ස්විප් ගන්නවද? ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටියගේ සිතුවිලි ගොඩක් වෙනස් වෙලා ඇති, ගොඩක් දුකෙන් ඇත්තේ ගොඩක් කට්ටිය. අනාගතය ගැන හිතන්න බෑ මොනවා වුණත් නේ. මටත් දෙන්න ස්විප් දෙකක් විතර. වැඩේ විද්දන්නේ. වාසනාව තමයි. මේ පැත්තේ මොකද අංකල් තත්ත්වේ? මිනිස්සු තවත් බියෙන් දින්නේ. කොහමද? ඒ ගැන කතා වෙනවා. බියෙන් සැකෙන් තමයි ඉන්නේ ගොඩක් ඉතින්. මොකද හමුදාවෙන් ලැබෙන සහායකය කොහමද? දැන් ඉදිරියට අපේ රටේ අලුත් නායකයෙක් පත් කරගන්න කට්ටිය සූදානම් වෙනවා. මොන වගේ ගුණාංග තියෙන නායකයෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ගුණාංග අපිට කියන්නේ ආරක්ෂා ගැන හිතන තරුණ නායකත්වයක් වුණ රටට එන්නේ ආරක්ෂාවත් නැහැ, ඔක්කොම වාසිය ගැන හිතලා. මේ ගතකමන්න නැහැ අපිට. නැති ලොකු සල්ලියක් නැති අපිත් එක දෙකක් විතර ඕන සහයෝගයක් දෙන්න. අද කෝටිපති ගමු. දත්තොත් අනිවාර්යෙන් හොයාගෙනලා භාගයක් දෙනවා. ඊළ ළඟ තැන්කිය. අපිට හම්බුණා පල්ලියත් එක්ක ලොකක් ලොකු සමදියාවක් තියෙන පල්ලිය ළඟින්ම ඉන්න පල්ලි අතුපතු ගාලා පල්ලියත් එක්ක ලොකු බැඳීමක් තියෙන අංකල් කෙනෙක්. අංකල් මොකද දැන් මාස 6ක් ගත වෙලා ගිහිල්ලා අපේ හිතේ මගේ හිතේ නම් තවත් බෞද්ධෙක් වෙලත් ඒ හිතේ තියෙනවා ගොඩක් ලොකු දුකක්. ඉතින් ඔයා පල්ලියත් එක්කම ඉන්න කෙනෙක් එක්ක ඉන්න කෙනෙක් නිසා මං අහන්නේ දැන් මොකද්ද தත්ත්වය කටුව පිටියේ? දැන් தත්ත්වේ මොකුත් නැහැ මහත්මයා. தත්ත්වේ මේකයි. දැන් தත්ත්වේ මර්ධනය වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොකද සර්ලා ඉන්නවනේ හමුදාවෙන් ඉන්නවනේ. ඒ හින්දා කිසිම දෝෂයක් කිසිම ඔය පිටිපස්සෙන් පේනවා. ඉතින් මුර දේවතාවන් ඔය ඉන්නේ හින්දා මේකෙන් නම් කිසිම දෙයක් නැහැ හමුදාවෙ ඉන්න හින්දා. ඉතින් දැන් ඉස්සරහට මොනවා වෙයිද කියන්න බෑ. ඒගොල්ලෝ කියේ වාඩ බෝම්බයක් දැකීම කොයි විදිහට දැනෙන්නේ? මම බෝම්බේ දැකීම මේකයි. බෝම්බේ පිපුරද්දි මං ළඟ මට මුකුත් අදාළ වුණ නැහැ. පල්ලියක්යි පිපුරුවේ අපේ ගෙදරටයි බෝම්බ මූනිස්සන් ඔක්කොම වැටුනේ. මේ එහා පැත්තේ ජනල් දෙකයි දොරවල් දෙක ඔක්කොම කල්ලා ගියා. දැන් ඒ වගේ තත්ත්වයක් උදා වුණා. දැන් ඉදිරියට යනවා ජනාධිපතිවරණයක්. අපේ රටේ අනාගතය තීරණය වෙන්නේ ඒ පත් වෙන ජනාධිපති මත තමයි. අපේ අනාගතය තීරණය වෙන්නේ ඔයා කටුව පිටියේ ජීවත් වෙන කෙනෙක් විදියට. මොන වගේ ජනාධිපති කෙනෙක්ද? මොන වගේ ගුණාංග තියෙන ජනාධිපති කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ජනාධිපති කෙනෙක් කියන්නේ මොන වගේ ජනාධිපති කෙනෙක් කියන්නේ? මම UMP කාරයෙක්. මට එපා UMP. ඒ මොකද දරුවෝ 500ක් 600ක් පොඩි කිරිසප්පෙන් මැරුණා, ඔක්කොම ගෑනු ඔක්කොම මැරුණා, මිනිස්සු මැරුණා. මට මේ වගේ ආණ්ඩුවක් රජයක් ඕනේ නැහැ. ශ්‍රී ලංකා පොදුවේ ඒ ආණ්ඩුවක් තෝන්නේ නැහැ. JP ආණ්ඩුවක් ඇවිල්ලා කරලා දෙන්න කියලා තමයි මං කියන්නේ. මං JP කන්නේ මං උග්‍ර UMP කාරේ. උග්‍රම UMP කාරේ. මට ඕනේ රට හොඳින් පෝක්ෂණය කරලා ලස්සන ලංකාවක් ශ්‍රී ලංකාවක්. එතකොට එදා මේ එදා කඩු පිටි බොම ප්‍රහාරය වෙලාවේ ඔයත් ඒ මම ළඟ පල්ලිය වත්තේ. එතකොට ඒතන මිනි ඔක්කොම ඔයගොල්ලෝ සහාය කරනවා. මම තමයි ඉස්සුවේ මේ කෙනෙක් නයි. මමයි ස්වාමිලයි බදස්ලයි මැරිච්චායව පස්සේ පැටෙව්වේ. මැරිච්චායව ගෙනියන්න ඕනේ නැහැ. පණතිනායව අරන් ගියා. මේක තමයි සත්‍ය ඇස් දෙකෙන් දැක්කේ. ඇස් දෙකෙන් දැක්කේ මම තමයි. වෙන කවුරුත් නැ බෝම්බේ පුපුරද්දි මල් ළඟ. ඔතන ඉඳලා මම නැගිට්ට විතරයි. ඔයා දැක්කද ඒ නරුම යන විදිය? ඔයා දැක්කේ? මම ඌ මාස එකමාර ඉස්සලා එකයි තියා එකයි බෙල්ල දැක්ක ඔළුව දැක්කද වත් තමයි ඌ මැරලා. ඒකනේ මීට කලින් කඩු පිටි ආසන්නේ ආ හිටියා මාස එකමාර. හිටියා මාස එකමාරේ මාත් එක්ක ළඟ ඉඳගෙන කතා කරපු මිනිහා. මම දන්නේ ඌ මැරුණාට පස්සේ බෙල්ලෙන් තමයි ඌගේ රැවුලෙන් තමයි මම පොඩ්ඩක් අඳුරවත්. නැත්තම් මම දන්නේ. ඌ කියන්නේ කාලයක් ඉඳලා මේක ප්ලෑන් කරලා. මාස එකමාර දෙකක් තිස්සේ ඉඳලා තමයි ඌ පල්ලි පහකට ගිහිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. සිවිල් එක ₹300ක් ලා ඌ ₹3000ක් දීලා. සිවිල් කාර්යාල ₹3000ක් දීලානේ මේ කාලකන්ණි බල්ලා. සිවිල් කාර්යාල ඇවිල්ලා පොලිසියාවනේ පොලිසියට තමයි කියලා තියෙන්නේ මේ මිනිහාගේ බෙල්ල මන් දැක්කේ මැරුණාට පස්සේ ඌ කියලා තියෙන්නේ. මේ මූ මං ₹300ක් ලා මට ₹3000ක් දුන්නා කියලා අතරපණයි ඉඳලා අරන් ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය කෙරෝලේ. හරි, ගොඩක් ස්තුතියි අංකල් කතා කරාට. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් කඩෝ පිටියට ආපු වෙලාවෙ ඉතින් හම්බුණා ඈපා බ්ලොග්ස් අපේ සහෝදරයා. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා මේ වීඩියෝ එකක් ගහන්න. මොකද හිතෙන්නේ දැන් ඔයත් මේගම අවට දැන් මේ දවස් ටිකේ ඉන්නේ මම දන්නවා. ඉතින් මොකද හිතන්නේ මේ ආරක්ෂා තත්ත්වය ගැන? දැන් මචං කිව්වොත් අදට මාස 6යිනේ. දැන් මිනිස්සුන්ගේ අහලා බැලුවම පස්සේ කවුරුත් දන්නේ නැහැ ගොඩක් කට්ටිය. දැන් අපි මේ ගිහිල්ලා බල්ලා අහලා බැලුවා හරියද? එතකොට දැන්
දැන් අපි දැක්ක මේ ඔයාලා දැන් පේනවා දින මේ පැත්තට පොඩ්ඩක් වැස වතුර පිරෙන පැත්තක් හරිද මිනිසුන්ට ජොබ් එකක් කරගන්න විදියක් නැහැ දැන් ටීවිල් කාලේට ටීවිල් එකක් දුවන්න බෑ එහෙම දින පැත්තකට තමයි බෝම්බයක් ගැහුවේ හරිද එතකොට තවත් මිනිස්සු අතපය ගැරිලා මිනිස්සු ඒ තාත්තලාට එහෙම මේ ජොබ් එකක් කරගන්න බෑනේ මචං එතකොට ගොඩක් අසරණලා තියෙන මේ පැත්තේ මිනිස්සු හරිද එතකොට මේ දැන් ඒගොල්ලන්ට දැන් ගියක් අපි දැකලා තිබ්බා කාදිනතුමා ඉඩම් මරන් දීලා තිබ්බා මේගොල්ලන්ට නිවාසයක් හදාගන්න කියලා හරිද සජිත් ප්‍රේමදාස කියන මේ අපේ මේ පුතානෝ ඇවිල්ලා සජිත් ප්‍රේමදාස ඇවිල්ලා ගෙවල් හදලා දෙනවා කියලා තාම මුල් ගල තියාගින් එයා හොයන්නත් නැළු. හැබැයි මේ පාස් කිරුදා විහාරයේ මේ විශාල් පතුරු දින අසත්සාරීලා එතකොට මුජිබ රහුමාල්ලා මේ මෙයා ඇවිල්ලා මුස්ලිම් අමුතුර පිටිපස්සට දාගෙන එයා ඡන්ද ඉල්ලනවා ඡන්ද වැඩ කටයුතු කරගෙන යනවා. තාමත් මෙයාලට මේ හදල් දීලා නැහැ මතන් මේ ඔය වගකීමෙන්ද කියන්නේ? අනිවාර්යෙන් උන් කට්ටිය පිටිපස්සට දාගෙන සජිත් ප්‍රේමදාස ඉන්නවනේ ඒකෝට මම කියන්නේ මේ මිනිසුන්ට මේ දැන් ඉස්සරහට ජනාධිපතිවරණයක් එනවා. මොන වගේ නායකයෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ගෝටා වෙන්න ඕනේ ගෝටාබේ ගෝටාමය අනිවාර්යයෙන්ම ගෝටා වෙන්න ඕනේ නැත්නම් මේව හදන්නම් වෙන්න මේ විදිහට ආරක්ෂාවක් නැති රටක් අපි තාමත් ජීවත් වෙලා ඉන්නේ ඈපා බ්ලොග්ගේ මතය එහෙමයි ඉතින් හරි subscribe කරලා දාන්න යන්න අනිවාර්යයෙන්ම ඈපා බ්ලොග්ස් මීට මාස 6කට කලින් මම එනවා මේ ගෙදරට අදටත් ඒකේ තියෙනවා ගේ තිබ්බට ගෙදර මිනිස්සු නැහැ ගෙදර අය නැහැ ඉතින් මේ ගෙදර පියාණන් මේ ගෙදර තාත්තා ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා තිබ්බා ඉතින් අද වෙනකොට ඔන්න පේනවා ගේට්ටුව ලොක් කරලා ගෙදර නම් කවුරුත් නැහැ. ඉතින් මම නම් දන්නේ ඇත්තරම ඒ මිනිස්සු කෝ කියලා. ඉතින් මට කට්ටියෙන් අහමු දන්නේ නැහැ කිව්වත් එක්කෙනෙක් මට කිව්වා ආණ්ඩුවෙන් මොන හරි හම්බෙලා ඒගොල්ලෝ වෙන තැනක ඉන්නවා වෙන ගයක් හම්බුණායි කියලා කිව්වා. ඉතින් එහෙම වුණා නම් ගොඩක් සතුටුයි. මම දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. නැත්තම් වෙන මොන හරි සිදුවුම් වුණාද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම කෙනෙක් කිව්වා ඒ විදිහේ ආණ්ඩුවෙන් ගයක් හම්බුණා කියලා. එහෙම හම්බුණා නම් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවට. ඒ වගේ දෙයක් කරා නම් ඉතින් මේ ගෙදර හොයාගෙන මං ආවේ මෙච්චර දුරක් ඉතින් මම ඇවිල්ලා මේගොල්ලෝ ගොඩක් මට කිව්වා විස්තර ඉතින් ඒ දුක මම රටටම කිව්වා රට කිව්වට පස්සේ ඒගොල්ලෝ ගොඩක් කට්ටිය උදව් කරලා තිබ්බා කියලා මට ආරංචි මට කතා කරලා ස්තුති කරා ඉතින් උදව් කරපු කට්ටියටත් ස්තුති අපි තවත් තැන් කීපයක් මගේ හතරවෙනි වීඩියෝ එක හෝ පස්වෙනි වීඩියෝ එකේ මුලින්ම මෙයා තමයි කතා කරන්නේ කටු පිටිය මේ ග්‍රාමයට ආවට පස්සේ බොම පිපිරුණ විදිය බොම පිපිරීම අත්දැකීම මෙයා පොඩි වුණාට මෙයා ඒ විදියටම කිව්වා මොකද දකින්න ඇති ඉතින් මේ ඉන්නේ පුංචි කොල්ලා ඉතින් අක්කට දැන් හොඳයි ඉතින් දැන් තාත්තා ඉන්නවා ඉතින් අංකල් කොහොමද මේ දවස්වල දැන් මාස 6ක් සපිරනවාද දැන් බොම පිපිරීම සිද්ධ වෙලා වීතිය තවමත් තියෙනවා සීතේ මේ කියන්න තරම් වීතියක් නෑ ඔව් අපි පූජාවට ගිහින් යනවා ඔව් අනාගත නායකයාගේ මම කාට ඡන්ද දෙන්න කියලා අහන්නේ ඒක අපේ අයිතිය ඡන්ද පෙට්ටිය කොටු කරලා තියෙන්නේ වහලා තියෙන්නේ අපිට කැමති කෙනාට දෙන්න. නමුත් මම දැනගන්න කැමති මොන වගේ ගුණාංග තියෙන නායකයෙක්ද ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන මොන වගේ ගුණාංගද බලාපොරොත්තු වෙන නායකයෙක්ද? මම කියනවා ඒක මගේ ආරක්ෂා. ඒක දුප්පතාගේ හදවත හඳුනා ගන්න පුළුවන් නායකයෙක් වුණා. ඔව්. ඒක තුන මේ රටේ තියෙන සියලුම ත්‍ස්තවාදී අන්තවාදී ත්‍ස්තවාදීලින් තොර ඒ වගේ ගමනක් යන්න පුළුවන් ජනතාව තේරුම් ගන්න ඕන සුදුස්ස හරි තව කවුද සුදුස්ස කියන එක තේරුම් අරගෙන අනිවාර්යෙන් නියම උත්තරයක් හම්බුනේ ඉතින් ඒ වගේ ජනාධිපති කෙනෙක් අපි අනිවාර්යෙන් පත් කරගන්න ඕන ඉතින් මාස 6කට පස්සේ දැන් මම බොවේ පෙරලා සතියකින් ආව අංකලට මතකයි ඉතින් ඇවිල්ලා වීඩියෝ එක කරලා දැන් බලද්දි දුවට සනීපෙලා දින ගොඩක් සතුටුයි ඉතින් අපිත් එක්ක කතා කිරීම ගැන ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මීට කලිනුත් මෙතනට ආවා ඉතින් ඇවිල්ලා බල්ලා ගියා මීට මාස 6කට කලින් ඉතින් අදත් මෙතන මහාපත් වෙලා තියෙනවා ඉතින් ඒ රූප තියෙනවා ඉතින් මෙතන ලස්සන හදලා තියෙනවා ඉතින් ඕන් වෙනුවෙන් ඉතින් ඇත්තරම කිව්වොත් ගොඩක් දුකයි ඉතින් මුන් දැන් මේ ලෝකේ සම්වරන් ගිහිල්ලා ඉතින් ඇත්තරම මේකට බලධාරීන් වගේ කියන්න ඕනමයි ඉතින් තවටත් අපිට හොයාගන්න බැරිලා තියෙන රජයට නීතියට හොයාගන්න බැරිලා තියෙන මේකේ වැරදිකාරයෝ කවුද කියලා. ඉතින් මං ඉල්ලීමක් කරනවා වැරදිකාරයෝ නීතිය හමුවට ගෙනියන්න හමුවට ගිහිල්ලා
එයාට දඬුවම් ලබා දෙන්න අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ආයේ සිද්ධ වෙන්න ඉඩ තියන්න බෑ. ඉතින් අනාගතේන නායකයගෙනුත් ඉල්ලීමක් කරනවා රටේ ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම හිතන්න. මේ විදිහට මිය ගිහිලා තියෙන අපේ ලාංකීය සහෝදරයන්ට මගේ ආගමේ විදිහට බෞද්ධෙක් විදිහට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා, කතෝලික ආගමේ විදිහට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් සමාදානයෙන් සැතපේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. නැවතත් මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලන්ට පේනවා මෙතන බෝම්බ ප්‍රහාරයෙන් පුරි බෝම්බ ප්‍රහාරයෙන් අප්‍රිය 21 වෙනිදා නැති වුණ අයගේ නම් තමයි මෙතන සටහන් කරලා තියෙන්නේ. ඕගොල්ලන් පේනවා. ඉතින් ඉතාමත් ගොඩක් දුකයි. මට වචන එන්නේ නැහැ මෙතනට ආපුවා. මට ගිය පාරත් ආපුවා මෙහෙමයි. ගොඩක් දුකයි, ඇස්වල කඳුළු පිරෙනවා. ඉතින් හිතාගන්න බෑ මේ වේදනාව. ඉතින් ඔවුන් ජේසුස් වහන්සේ ගාව ඇති වෙලා කර ජේසුස් වහන්සේගේ සේවනේ. ඉතින් ඔවුන් ඒ විදිහට මේ වෙනුවට ඇති. ඉතින් ඔවුන්ගේ ඥාතීන් ගොඩක් දුකෙන් ඉන්නවා. ඉතින් නැවතත් මාස 6ක් සපිරෙද්දි අමතක නොකර ජනතාවටත් මතක් කරලා මේ අයගේ සැප දුක් බලලා යන්න තමයි සතියාවේ. ඉතින් මේ විදිහට සත්‍යගේ YouTube channel එකේ වීඩියෝ එක නිමා වෙනවා. මම පොඩ්ඩක් මෙතන යනවා. මට රූපයක් පේන්න තියෙනවා. ආදරණීය රෝජිගේ ඉස්ලාම් මතවාදය හා පාදට දේශපාලනය විසින් ඔබ මරා නොදුන්නේ නම් ඔක්තෝබර් 2009 ඔක්තෝබර් 16 වන දින අපහට සතුටින් ඔබේ නම උපන්දිනේ සමරන්න තිබුණි. ඒක තමයි ඒ ලස්සන දිනාව. ගොඩක් වේදනාකාරී දේවල් දැකීති. ඉතින් ඒ හැම දිනාටම මගේ ආගම බෞද්ධ ආගමේ විදියට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. කතෝලික ආගම විදියට මොක්සව ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. මගේ YouTube channel එක subscribe කරන්න. නැවතත් ගිය සිද්ධිත් එක්ක මගේ වැරද්දක් තවත්ක් නැණක් සමාවින්නනවා. ඉතින් සත්‍ය YouTube channel එක subscribe කරන්න, Facebook, Instagram follow කරන්න. මම ශේෂාන් සේනාධිපති. ජය වේවා.